අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අලුත උපන් දරුවෙකුගේ උපෙන්න සහතිකය ලියාපදිංචි කිරීම පිළිබඳව. බොහෝ දෙනා සාමාන්‍යයෙන් උපෙන්න සහතිකය ඉල්ලුම් කරන්නේ සිංහල භාෂාවෙන්. ඉතින් දරුවෙක් ඉපදිලා මුලින්ම උපන්නේ ලියාපදිංචි කිරීමේදී අපිට පුළුවන් සිංහල සහ ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකෙන්ම මේ සඳහා ඉල්ලුම් කරන්න. බොහෝ රටවල උපෙන්න සහතිකයක් නිකුත් කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. නමුත් ශ්‍රී ලංකාවේ තවමත් සිංහල මාධ්‍යයෙන් තමයි අපිට උපෙන්න සහතිකයක් ලබා ගන්න පුළුවන්. ඉතින් උපෙන්න සහතිකයක් ඉංග්‍රීසියෙන් ලබා ගැනීමේ වාසි බොහොමයක් තියෙනවා. ඔබ ඔබගේ දරුවා පිටරට රැගෙන යන්න අදහසක් තියෙනවා නම් දරුවාගේ උපෙන්න සහතිකය ඉංග්‍රීසි භාෂාවෙන් තිබීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම පිටරට පාසලකට ඇතුළත් කිරීමේදී ඉංග්‍රීසි භාෂාවෙන් උපෙන්න සහතිකය තිබීමත් ඉතාම වැදගත්. ඒ වගේම ඔබගේ දරුවා ලංකාවේ අධ්‍යාපනය නිමා කර වෙනත් රටකට වැඩිදුර අධ්‍යාපනය සඳහා පිටත් වීමේදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් උපෙන්න සහතිකය තිබීම අනිවාර්ය කරුණක්. ඒ වගේම ඔබගේ දරුවා රැකියා සඳහා වෙනත් රටකට පිටවීමේදී මේ ඉංග්‍රීසි උපෙන්න ඉතාම වැදගත් වෙනවා. අතරමැදදී ඔබගේ දරුවාගේ සිංහල උපෙන්න සහතිකය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ගැනීමේදී විවිධ ආකාරයේ ගැටලු මතුවිය හැකියි. මේ නිසා අලුත උපන් දරුවන් සඳහා සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උපෙන්න සහතිකය ලබා ගැනීමෙන් මේ ගැටලු කිසිවක් අපිට ඇති වෙන්නේ නැහැ. ඒ වගේම දරුවා වැඩිහිටියට පත්වන විට ඔහුටද මේ පිළිබඳව ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි අලුත උපන් දරුවෙකුගේ උපෙන්න සහතිකය අපාතට පත් වූ විගසම එහි සඳහන් කරුණු සියල්ලම නිවැරදි දැයි සිංහල සහ ඉංග්‍රීසි යන උපෙන්න සහතික දෙකම සසඳා බැලිය යුතුයි. මේ වගේ දේවල් අතින් ලියන නිසා බොහෝ විට අකුරුවල ඉලක්කම්වල නිවැරදිතාවය ගැන අපි හොඳින් පරීක්ෂා කළ යුතුයි. ඒ වගේම තමයි මේ කරුණු එකිනෙකට ගැලපුණේ නැති වුණොත් අපිට බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදු වෙනවා. ඒ නිසා අලුත උපන් දරුවෙකුගේ උපෙන්න සහතිකය අතට ලැබූ විගසම එම ස්ථානයේදීම නිවැරදි කර ගැනීමට අමතක කරන්න එපා.